දරුවෝ හදනවා කියන්නේ ගොඩක් මිනිස්සුන්ට පෙන්ෂන් ප්ලෑන් එක. ආදරණීය මිනිස්සුන්ට තමයි ආදරේ හිතෙන්නේ. පුළුවන් නම් විකුණන්න පුළුවන් තාත්තෙක් වෙන්න. එහෙම තාත්තා කෙනෙක් වෙන්න හරි අමාරුයි. අදත් මම යාළුවා තාත්තා. අද මේ අපි කතා කරන්නේ සොඳුරු මාතෘකාවක්. හැබැයි වෙනදා ආකෘතියට නෙමෙයි. ඊට වඩා ටිකක් වෙනස් ආකෘතියකට. මේ කතාවේ කථානායකයා වෙන්නේ නීතිඥවරයෙක්. අපි වැඩි කතාවක් නැතුව ඔහු දෙසට හැරෙමු. ඔහු නමින් නීතිඥ අරවින්ද හබක්කල. වැඩසටහනට බොහොම ආදරෙන් පිළිගන්නවා. අයිබෝන්. මම හිතන්නේ මම මේ නමට සාධාරණ ඉෂ්ට කරන්න ඇති. හරියටම නම කියන්නේ නැති මම. ඉතාම කලාතුරකින් තමයි කෙනෙක් නම කියන්නේ හරියට. මට නිතරම ගොඩක්ම හිතර දෙන එක දෙයක් තමයි නම වරද්දන එක. සතුට වෙනවා නම හරියට කීප ගැන. මිනිහගේ නම වරද්දන එක මම හිතේ ලොකු අඩුපාඩුවක්. හරි දැන් මෙහෙමයි. දැන් ඇයි මේ දැන් ඔබ නීතිඥවරයෙක් වෘත්තියෙන්. මම කිව්වා මේ අද අපි කතා කරන්නේ සොඳුරු මාතෘකාවක් කියලා. සමහරක් කළත් මේ ප්‍රේක්ෂකයන්ට හිතෙයි මේ නීතිඥවරයෙක් එක්ක මම කතා කරන්න තියෙන මේ සොඳුරු මාතෘකාව මොකක්ද කියලා. ඔබට කතාවක් ඇතිනේ. අපි කතාව මේ විදිහටම ලියලා දාමු. මොකක්ද ඒ කතාව? පටන් ගන්න කොහොමද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. මම මේ වෙනකොට මම වැඩසටහන් කීපයක් කරගෙන යනවා. මගේ තාත්තගේ නමේ. මගේ තාත්තා දැන් අවුරුදු 2කට කලින් නැති වුණා. අවුරුදු 71 පස්සේ මම තාත්තගේ නමින් පදනමක් නිර්මාණය කරලා විනි හබක්කල පදනම කියලා පදනමක් නිර්මාණය කරලා තාත්තගේ නමින් විවිධ සමාජ සුබ සාධන වැඩ කරගෙන යනවා. ඒකේ එක පියවරක් විදිහට ඒක වැඩසටහනක් දැන් ලබන මාසේ 18 වෙනිදා තියන්න සැලසුම් කරලා තිනවා. ඒක තමයි මේ කතාවේ ආරම්භය. විශේෂයෙන්ම මගේ තාත්තා උග්‍ර භෞතිකවාදියෙක් වලි. මගේ කතාව අහන්න හිටියා. එතකොට මගේ ජීවිතේ හැම වුණ උග්‍ර භෞතිකවාදී තාත්තා. මට නම් ඊට දෙන්නම කේන්දරයක් නැහැ. ඔව්. තාත්තා කිසිම කෙනෙකුට කිසිම ආගමකට වැන්දේ නැහැ. පන්සල් ගියේ නැහැ, පල්ලි ගියේ නැහැ, දේවාල වලට ගියේ නැහැ. මරණින් මතු ආත්මයක් විශ්වාස කරෙත් නැහැ. ඒක විශ්වාස කරෙත් නැහැ. එතකොට මරණින් මතු ආත්මයක් තියෙනවද නැද්ද කියලා මම දන්නෙත් නැහැ. අපි කවුරුවත් දන්නේ නැහැ. ඒක අපිට උගන්ලා තියෙන දේවල්. හැබැයි පුද්ගලිකව තාත්තා මරණින් මතු ආත්මයක් විශ්වාස නොකර තත්ත්වයක් තුළ තාත්තා වෙනුවෙන් අර සාම්ප්‍රදායික දාන දෙන එකෙන් මට ලොකු තෘප්තියක් නැහැ. මම ඒ හින්දා තාත්තාගේ නම ඇහෙන්න මම වෙන වෙන සමාජ සත්කාර කටයුතු කීපයක් කරලා තියෙනවා. මට අර දානයක් සාම්ප්‍රදායික දානයක් දෙනවට වැඩිය සතුටක් ඒවෙන් තියෙනවා. දැන් ඔබ බුද්ධාගමේද? බුද්ධාගමේ. බුද්ධාගමේ. තාත්තා බුද්ධාගමේ වෙන්නේ නැතිනේ. ඔව්. ඔව්. ඒක මේ අපි පොඩ්ඩක් ඒක ගැන චුට්ටක් කතා කරොත් වැඩිපුර. දැන් බුදුදහමේ අපි දන්නවා නුගන්නවනේ මේ උත්පත්තියක් තියෙනවා කියලා අපි සංසාරේ යන ගමනේදී. එතකොට තාත්තා එක විශ්වාස කරේ නැද්ද? තාත්තා විශ්වාස කරේ නැහැ උත්පත්තිය. තාත්තා ඒ කියන්නේ භෞතිකවාදීකට මම හිතන්නේ බුද්ධාගම ඒ කොටස පිළිගන්න පිළිගැනීම සම්බන්ධ ගැටලු තියෙනවා. තාත්තා බෞද්ධ දර්ශනය පිළිගත්තා. ඒ වගේම ක්‍රිස්තියානි ආගමත් මුස්ලිම් ආගමත් තාත්තා සෑහෙන දුරකට හදාරලා තිබ්බා. තාත්තා උවමනා තාත්තා හැම වෙලාවෙම මම හිතන්නේ තාත්තා පුළුවන් තරමින් පන්සිල් රැක්කා. හැබැයි තාත්තා සතෙක් මැරුවා නම් මැරුවේ සර්පය. අපි මල්ලි ජීවත් වුණේ පොළොන්නරුවේ අතිශය දුෂ්කර ඉඩමක. ඒක රිසර්වේෂන් එකක්. ඒ ගම ඉඩමට යන්න පාරක් තිබ්බේ නැහැ. ලඳු කැලෑව තිබ්බේ. මම හිතන්නේ මම මෙතෙන්ට ඇවිල්ලා මගේ ජීවිත කතාව කිව්වා කියලා කාටවත් වැඩක් වෙනවා කියලා පුද්ගලික විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේකට ආරම්භයක් විදිහට මම කියන්නේ තාත්තා ගැන හපු ඉඳලා. තාත්තා හැබැයි අතට හවුගෙන හැම සර්පෙක්ම මැරුවා. ඒ අපේ ආරක්ෂාව වෙනුවෙන්. තාත්තා නිතරම කියප දෙයක් තමයි ආගම පිළිපදින්න පුළුවන් වෙන්නේ අපිට අවශ්‍ය පරිසරයේදී අපිට ඕන ප්‍රමාණයට විතරයි කියන එක. පන්සිල් පද පහ රකින්න පුළුවන් වෙන්නේ ඒ නියමිත පරිසරයන් තුළදී පමණයි කියලා තමයි තාත්තා සර්පේ මැරුවේ. මොකද තාත්තට සර්පය නොමැරුවා නම් මායි නංගි අම්මයි ආරක්ෂා කරගන්න වෙන්නේ නැහැ. හැබැයි තාත්තා එතනින් සතු මොකුත් මැරුවේ නැහැ. මැරුවා නම් මැරුවේ මොකක් කරේ ඒ වගේ අරමුණක් හින්දා.
ඒතකොට අපිට පන්සිල් පද ටික රකින්න පුළුවන් වෙන්නේ අපිට අපි ග්‍රහණය කරගන්න වපසරිය තුල අපේ අවශ්‍යතා මත පමණයි කියන එක තමයි දාත තර්කය වුනේ. හරි දැන් තාත්තා වසර දෙකකට පෙර ආතුව මියදෙනවා නේ. එතකොට මේ අපි දන්නවනේ අයියේ මේ අපිට අපේ සමහර කරලා බොහෝ උදවියගේ මේ වීරයා බවට පත්වන්නේ සොඳුරුම චරිත බවට පත්වන්නේ එක්ක තාත්තා එහෙම නැත්නම් අම්මා. දැන් ඔබටත් එහෙම තියෙන්න ඇතිනේ. රයිට්. මම අහන්න දැන් ඒක නෙවෙයි. ඔබ පදනම් විරහිතව තාත්තා නමින් පදනමක් හදනවා. මොකද මේ වගේ සංකල්පයක් ඇති? මලේ මගේ ජීවිතේ වීරයා තාත්තා නෙමෙයි. තාත්තට මං ආදරය කරන්නේ වීරයෙක් විදියට නෙමෙයි. මනුස්සයෙක් විදියට. මට හැමදාම මේ කියන රැඳෙනවා මල්ලී. තාත්තට මං ආදරය කරන්නේ ඒ විනි හබක් කියලා හබක් කළ කියන මනුස්සයා මට කරපු ආදරය වෙනුවෙන්. අපේ සාමාන්‍යයෙන් දෙමව්පියෝ අපිත් එහෙමයි. අපි සදාකල් බලාපොරොත්තු වෙනවා දරුවෝ අපිට ගෞරව කළ යුතුයි කියලා. ඒ වගේම ඉතාම කලාතුරකින් ඉතාම දුර්ලභ අවස්ථාවලදී තමයි දෙමව්පියෝ දරුවන්ට ගෞරව කරන්නේ. මගේ තාත්තා මල්ලි මට ගෞරව කරා. තාත්තා මං එනකොට පුටු වෙන්නේ නැගිට්ටා. මට කනකොට වතුර එක දුන්නා. මට වැසිකිළියර යනකොට වතුර එක ගෙනත් දුන්නා. තාත්තා මට සැලකුවේ මිනිස්සෙකුට වගේ. ඒ හින්දා මං හැමදාම තාත්තට ආදරය කරන්නේ අර මහා ලොකු වීරයෙක් කියන සංකල්පය වඩා භක්තිය කියලා. හිතේ තියන්නේ මම පිරිමි ගෑණියෙකුට ආදරය කරනවා වගේ. ඒ වගේ මහා ආදරයක් මට තාත්තා ගැන තියෙනවා. එහෙම නැතුව අර තාත්තා කියන මහා මිනිහෙක් කියන එක නෙමෙයි. මම තාත්තා කරලත් දාගෙන හිටියේ. මගේ ජීවිතේදී හොඳම යාළුවා තාත්තා. අදටත් මට ඉන්න අදටත් මගේ යාළුවා තාත්තා. මට තාත්තා නැතිවීම ගැන තියෙන වේදනාව තාත්තා නැතිවීම නෙමෙයි මල්ලි. යාළුවෙක් නැතුනේ කියන්නේ. එහෙම තාත්තා කෙනෙක් වෙන්න හරි අමාරුයි. මං හිතන්නේ මට කවදාකවත් මගේ තාත්තා වගේ වෙන්න පුළුවන් කියලා මගේ දරුවට. මම කියන්න හදන්නේ අපිට ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක මිනිස්සු හැමදාම සිහිපත් කරයි. මං කියන්නේ අපි ආදරණීය මිනිස්සෙක් වෙනවා නම් ගෞරවාන්විත මිනිස්සුන්ට අපිට ආදරය හිතෙන අඩුයි මල්ලි. ආදරණීය මිනිස්සුන්ට තමයි ආදරය හිතෙන්නේ. මට තාත්තා ගෞරවාන්විත මිනිස්සෙක් නෙමෙයි. ගෞරවාන්විත නෑ කියලා මං කියන්නේ නෑ. හැබැයි ඒකට උඩින් තාත්තා ආදරණීය මිනිස්සෙක් මට. ඔබ හරි අපූරු වචනයක් පාවිච්චි කරා මේ පපුව කීපාරක් වැදෙන වචනයක් මේ ගැහණියෙක් මිනිහෙක් ආදරය කරනවා වගේ හැඟීමකින් තාත්තට ආදරය කරා කියන වචනය. ඒක ඇත්තටම ඒ පිළිදිය යුතු ආදරයක්. මොකද මේ සාමාන්‍යයෙන් අපි දන්නවා තාත්තෙක් කෙනෙකුට දරුවෙක් නැගිටිනවා ඒ වගේ අපි ගෞරව කරනවානේ. නමුත් දරුවෙක් එනකොට තාත්තෙක් නැගිටලා ඒ වගේ මනුස්සත්වයක් ඉන්නා කියන්නේ ඉතින් තාත්තා අපි නොදැක්කත් අපි දකිනවා ඒ තාත්තා කවුද කියලා. හරි අපි ටිකක් ඉමෝෂනල් වුණා ඒ කතාවේ. පණ ඇති කතාවක් මම කැමති සමීප රූපයක් ගන්න පුළුවන් නම් මේ තමයි මේ අපි අරවින්ද හබක්කල මෙයාගේ පියාණන් විනි හබක්කල මැතිතුමා පෙනුමුණුත් අප වගේම තමයි. අයි ඒක කිසිම අර අපි කියන්නේ අර පොතක් නැහැ කියලා කපාපු පළුවක් වගේ එතුමා. ඉතින් මේ සොඳුරු මිනිසා මොහු තමයි ලියන්නේ පණ ඇති කතාවක් කියලා. රයිට්. මොකක්ද මේ කතාව? අපි ආසයි මේ කතාව දැනගන්න. ඔය පොතට මල්ලි පණ ඇති කතාවක් කියලා නම දැම්මේ මම. ඔය පොත මගේ තාත්තා නැති වෙනකොට ලියමින් හිටියේ. තාත්තා පොත ලියලා ඉවර කරන්න බැරි වුණා. තාත්තා ඒ මියගිය අවුරුද්ද ජනවාරි මාසේ 3 වෙනිදා තමයි ওই පොත ලියන්න පටන් අරන් තිනේ. ওই පොතේ තියෙනවා දිනේ. අප්‍රේල් මාසේ 19 වෙනිදා රෑ තාත්තා ওই පොත ලියනවා. 20 වෙනිදා තාත්තා මැරෙනවා. ওই පොතේ සංස්කරණයක් විදිහට මම කරලා තියෙන පොතට ෆොටෝ කීපයක් එකතු කරලා තියෙනවා. ඒ පොත තිබ්බ විදිහට මම එහෙමම පළ කරා. ඔක කර්තෘ ප්‍රකාශනයක් විදිහට මම විසින් ඔක පළ කරේ. ඔය පොතේ තාත්තා ගොඩාක් දේවල් ගැන කතා කරලා තියෙනවා. තාත්තගේ ජීවිත අත්දැකීම්, ඒ වගේම තාත්තගේ ජීවන දර්ශනය, බෞද්ධ දර්ශනය,
දේශපාලනය ගොඩක් දේවල් තාත්තෝ කතා කරලා තියෙනවා. තව එකී මේකී නොකී කතා බොහොමයක් මේ කතාව තුළ අන්තර්ගත වෙනවා කියලා මට හිතෙනවා. මොකද ඒක බැලුම් බැලමට හරි ආදරණීය වචන ස්වල්පයක් මම දැක්ක ලස්සන ලීලා තියෙන ෆොටෝස් ගහලා මේක දාලා තියෙනවා. හරි අපි අපි ආදරයෙන් ආරාධනා කරන මේ පොත කොහෙන් හෝ දැක්කොත් මිදී ගන්න ආදරණීය කතාවක්, තාත්තෙක්ට ලියා අවසන් කරන්නට බැරි වෙච්ච නමුත් පුතෙක් විසින් ඒ පළ කරපු කතාවක්. මේ ළඟදි දවසක ප්‍රසංගයක් ඔබේ මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකක් එළියට එන්න තියෙනවා. මේ මදන මේක මේ තුන්වෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව රත්පුරේ දෙවෙනි එක පොළොන්නරුවේ, තුන්වෙනි එක කොළඹ පදනම් ආයතනයේදී. පදනම් ආයතනයේ මොකක්ද මේ ප්‍රෝග්‍රෑම් එක? මේක පොඩ්ඩක් කතා කරමු. ඔය වටසරණ මල්ලි ලබන මාස 18 කියන්නේ පියවරුන්ගේ දිනේදී තියෙන්නේ. මේ වටසරණ නම තාත්තා එක්ක එන්න. තාත්තා එක්ක එන්න කිව්වට තාත්තා ඉන්නම ඕනේ නෑ ඒකට එන්න. තාත්තා නැතුව එන්න පුළුවන්. අම්මත් එක්ක එන්න පුළුවන්. තාත්තෙක් විදිහට එන්න පුළුවන්. එමත් නැත්නම් මිනිස්සෙක් විදිහට එන්න පුළුවන්. ඔය වටසරණේ සංකල්පේ මගේ. ඔය වටසරණ මෙහෙවන්නේ ප්‍රවීණ නිවේදක මහේෂ්නිසංග මහත්මයා. ඒ වගේම වැඩසටහන සහභාගී වෙනවා මස්සිඹුල රවි සිරිවර්ධන කියන කලාකරුවන්. කොළඹ වැඩසටහනේ ගීත ගායනා කරනවා ප්‍රවීණ කනිෂ්ක. ඒ වගේම සුනිල් සුමංග, නදීෂා වික්‍රමාරච්චි. ඒ වගේම තව විධායක ශ්‍රේණියේ සමන්ත සිරිවර්ධන මහත්මයා වගේම මගේ හිතවත් නීතිජ මහතුරු දෙදෙනු මගේ ආරාධනය පරිදි ආරාධිත ශිල්පීන් විදිහට ගායනා කරනවා. මේ වැඩසටහන මල්ලි සංකල්පය විදිහට මම අරන් තියන්නේ තාත්තා සහ පුතා අතර තියෙන ආදරය. ඔයාලට පේනවා ඇති ඕකේ ගොඩක් එකම එක දුවකට විතරයි අවස්ථාව ලැබිලා තියෙන්නේ, අනික ඔක්කොම පුතු. එතකොට මට කතා කරන්න ඕනේ තාත්තලා සහ පුතුන්ගේ ආදරය ගැන, පුතුන්ගේ සහ තාත්තලා අතර තියෙන ආදරය ගැන. මේකේ මේ බලන් යනකොට හරි අපූර්ව දෙයක් සඳහන් වෙනවා. මේ කතා නොකරන ජීවත් වන, කතා නොකර මිය ගිය, කතා නැති තාත්තලා ගැන කතා නොකරපු දේ කතා කරන, කතා කරන හැන්දෑ තාත්තා එක්ක ඉන්න කියලා හරි අපූර්ව වදනක් මේකේ සටහන් වෙනවා. ඉතින් 2023 ජූනි මාස 18 වෙනිදා සවස 6:30 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ තමයි මේ වැඩසටහන පවත්වන්නේ. එදාට කමින් කියලා අපිත් සහෝදරව ආරාධනා කරන ගමන් මම අහන්න කැමතියි, මේ මේනකොට මේ විනීත බක්කල පදනම් මගින් සමාජ සත්කාරක වැඩසටහන් රාශියක්ම සිදු කරනවානේ. මොනවද ඒ වගේ දේවල්? අයින් මේ කොයි වගේ දේ මේක පටන් ගත්තේ? මම ඔයිට කලනොත් සමාජ සත්කාර වැඩසටහන් කීපයක් කරා. අපි හැමෝම අපිට පුළුවන් විදිහට, මල්ලි ඔයත් මමත් ගොඩක් අය අපිට පුළුවන් විදිහට යම් යම් දේවල් කරලා තියෙනවා. හැබැයි තාත්තා මිය ගියාට පස්සේ මම තාත්තගේ නමින් මේ සමාජ සත්කාර ටිකක් වැඩිපුර හොඳට කරන්න කල්පනා කරා. මම Facebook එකේ ලියන දේවල් වලින් මගේ යාළුව ගොඩක් මට උපකාර කරලා තියෙනවා. ඔය කරලා තියෙන දේවල් වලින් 98%ක්ම මගේ සම්බන්ධීකරණය පමණයි. මගේ Facebook එකේ යාළුව, පුද්ගලිකව දන්න යාළුව, ජීවිතේට මාව දැකලා නැති යාළුව ගොඩාක් මට උදව් කරලා තියෙනවා. මම තාත්තා එක්ක ප්‍රසංගේ අනුරාධපුර තිබෙන ස්ථානයේ ආබේ සම්පූර්ණ මේ ස්කෝලමෙන් සපතු ගන්න අපි යදෙව්වේ. ඒ වගේම කොළඹ වැඩසටහනේ මල්ලි අපි එදාට එලි දක්වනවා තාත්තා කියලා අභ්‍යාස පොතක්, එක්සයිස් පොතක්. පොත් 3000ක් ගන්න print කරන්න දීලා තියෙනවා. ඒ පොත් 3000 අපි ඉස්කෝල 10කට බෙදන්න අදහස් කරනවා. පොත් 30 ගන්න, පොත් 300 ගානේ. පොත් සංචිතයක් විදිහට, පොත් බැංකුවක් විදිහට එක ඉස්කෝලේක ආරම්භ කරලා ඒ ඉස්කෝලේ ළමයින්ට පොත් ඕන වෙනකොට එතනින් නොමිලේ ගන්න විදිහට පොත් බැංකුව ආරම්භ කරන්න අදහසක් තියෙනවා මගේ. ඒ කියන්නේ මේ ප්‍රසංගය, ප්‍රසංග පළවෙනි ප්‍රසංගයේ, දෙවෙනි ප්‍රසංගයේ සහ මේ තුන්වෙනි ප්‍රසංගයේ මේ ලැබෙන මුදල් සම්පූර්ණයෙන්ම ඔගේ සමාජ සත්කාරක සේවය වෙනුවෙන්ම තමයි යොදවන්නේ. විශේෂයෙන්ම මේ තාත්තගේ නමින්. තාත්තගේ නමින් එකම දේ ලාභය යොදවන්න බලාගෙන ඉන්නවා. නමුත්
ලාභයට කලින් වියදම පියව ගන්න අවශ්‍ය වෙනවා මම ඉල්ලීමක් කරන හැමෝගෙම පුළුවන් ආකාරයට ප්‍රවේශ පත්‍රයක් ගන්න කියලා මොකද ඔය සම්පූර්ණ වියදම ලක්ෂ 10කට ආසන්න මුදලක් තියෙනවා කොහොම අනිවාර්යයෙන්ම අපි මේ වැඩසටහන බලන බොහෝ උදවිය අද සුවිශේෂී වැඩසටහනක් නේ මොකද අපි දන්නවා මේ දෙමෝපිය ගරු බුහුමන් දක්වන්නේ කොහොමද කිව්වත් තාත්තෙක් වෙනුවෙන් පුතෙක් කරන්න ආව සමාජ සත්කාරක සේවය කොයි ආකාරයෙන්ද කියන එක බග මේ වැඩසටහන මේ සාකච්ඡාව ලැබුවොත් අනිවාර්යයෙන්ම පපුවට දැනනවා එනිසා මම ආසයි අයියේ මේ අවසාන වශයෙන් මේ දේ අහන්න තාත්තා එක්ක එන්න මේ වැඩසටහන මාලාව කොළඹ පදනම් ආයතනයේම පවත්වන්න උත්සාහ කරන්නේ පළවෙනි එක නම් පදනම් ආයතනය තෝරගන්න හේතුව මේ වියදම ගැන බලලා ඔව් වියදම ගැන බලලා කියලා කිව්වේ ඒකේ දරන්න පුළුවන් මුදලක් හින්දා අනික මම හෝල් කීපයක් බැලුවා ගොඩක් පිලා දෙකයි දිනය තෝරගන්න හේතුව තාත්තලාගේ දිනය ෆාදර්ස් ඩේ හින්දා ඒ වගේ මම එකක් කියන්න ඕනේ මල්ලි මට සමහරු කියන දේ තමයි තාත්තා විකුණා කනවා කියලා මම ඒක මට අහන්න උනාවක් තිබුණා මුලදී ඇත්තම කිව්වොත් නමුත් ඔබ මේ කතාව පෙළගස්සාගෙන එනකොට මට මේ කතාව අහන්න තිබිච්ච උමනාව නැතුව ගියා. හැබැයි මම ඒකට උත්තරයක් දෙනවා. මම ඒක හැමදාම කියලා තියෙනවා. මම තාත්තා විකුණා කනවා. හැබැයි විකුණා කන්න පුළුවන් තාත්තෙක් මට හිටියා. තාමත් ඉන්නවා. මිනිස්සු මැරෙනවා. අපිට මිනිස්සු මැරුණාට පස්සේ ඒ මිනිස්සුන්ව කරදියා යන්න බෑ. මිනිස්සු මැරෙනවා වලල දාන්න ඕනේ. කඳ ගන්නවා. හැබැයි මිනිස්සු මතකේ අපිට අරයි යන්න පුළුවන්. මම කියන්නේ එක මේක දෙයයි. පුළුවන් නම් විකුණන්න පුළුවන් තාත්තෙක් වෙන්න. හැමෝට මෙහෙම වෙන්න බෑ. අනික මේ තාත්තා විකුණන් කන්නේ නෑ මම. තාත්තා විකුණනවා. ඒ විකුණපු හැම දෙයකින්ම මට පුළුවන් විදිහට දේශපාලන සම්බන්ධ ගමන් නැතුව වෙන විශාල සිවිල් බලයක් නැතුව මට පුළුවන් විදිහට මම යම් යම් දේවල් කරලා තියෙනවා මම කවදාකවත් චන්දිලස් බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙන පුද්ගලික බලාපොරොත්තුවක් මොකුත් නැහැ හැබැයි පිනක් කියලා දෙයක් තියෙනවා නම් ඒ හැමදේම මේ ලෝකේ දරුවන් වෙනුවෙන් කැපකිරීම කරපු තාත්තලාට අම්මලාට අනුමෝදන් වෙන්න ඕනේ. මොකද අපේ රටේ මල්ලි දරුවෝ හදනවා කියන්නේ ගොඩක් මිනිසුන්ට පෙන්ෂන් ප්ලෑන් එකක්. ඒතකොට අපි දරුවෝ හදන්නේ ලොකු වුණාම අපිට වැටිලා ඉන්න බෙහෙත් ටිකක් ගන්න. හැබැයි මගේ තාත්තා කවදාකවත් මං ගාවට ආවවත් නැහැ. එයා ඉන්න තැනින්ම උසලා තිබ්බා. අපි හැමෝටම පුළුවන් නම් එහෙම දරුවෝ පෙන්ෂන් ප්ලෑන් එකක් විදියට නොහදන දෙමව්පියෙක් වෙන්න මං වගේම අපි නැති කාලෙක දරුවෝ ඒ තාත්තලා අම්මලාගෙන සතුටින් වේදනාවේ ඒ වගේම සොඳුරු මතකයන් එක්ක කතා කරයි. පියසෙනහසට කවුගීලිය වුණා මදි කිව්වට අපි අද දවසේ ඒක බොරුව කියලා කියන්න කැමතියි. මොකද පියසෙනහසක් වෙන්නේ මේ තරම් ලොකු සෙනහසක් දෙන්න පුළුවන් පුතෙක් සිටීම ගැන ඇත්තටම රටක් වටින කතාවක්. ඉතින් එදාට හරියටම ජූනි මාසේ 18 වෙනිදා පියවරුන්ගේ දිනේදී සවස 6:15ට ශ්‍රී ලංකා පදනම් ආයතනයට එන්න ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න අනිවාර්යයෙන්ම ඔබ මේ දේ සිදු කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් කෙටි දැනුම් දීමකින් අනුරාධපුරයේ වගේ බොහෝ දුර බැහැර ප්‍රදේශක ඉඳලා අද අපි මේ ආයතනයට ඇවිල්ලා මේ සාකච්ඡාවට කෙරෙහි වීම සම්බන්ධයෙන් නීතිඥ අරවින්ද හබක්කල මැතිතුමාට අපි අපේ ගෞරවාදරයෙන් ඉන්නවා. මැතිතුමා කියන්න එපා. ඔව් සදී.